සුභ මධ්‍යහන අයිටින් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම සුපුන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති සමග සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට දිවයින හරහා සුළඟේ වේගය ඉහළට ඉන්දියාවේ අයහපත් කාලගුණයෙන් 40ක් මරුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනුතුරුව දුම්රිය සංගම් වර්ජනය අත්දැකීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රතිවිකාශය අතරතුර බලාපොරොත්තු වන්න ඉදිරි ජනාධිපතිවරණය සඳහා වාමාංශික දේශප්‍රේමී පක්ෂ එකතු කරගනිමින් තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා අපේ ආසන බල මණ්ඩල 110කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට සංවිධානය කළ අවසන් මේ සති අන්තයේ තවත් ආසන 15ක විතර සංවිධාන කටයුතු කෙරෙනවා මීට අමතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල සම්මේලනයේ පෙර ලංකාවේ සියලුම ආසන බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් ඊට පස්සේ අපට පක්ෂ සම්මේලනයට යනවා පක්ෂ සම්මේලනයෙන් පස්සේ පක්ෂයේ සෙසු ක්‍රියාකාරිකයින් ගම්මට්ටමේ සංවිධාන ගොඩනැගීමේ කටයුතු අපි ආරම්භ කරනවා 2020 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකේ රටේ තියෙන සියලුම ප්‍රගතිශීලී අමවාදී දේශප්‍රේමී බලවේග සියල්ල එකතු කරලා ජනාධිපති වර්ණයට මුණ දෙනවා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ හැමදාම ශ්‍රී ලංකා දස් පක්ෂ කලා වගේ තනි අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා ජයග්‍රහී අපේක්ෂකයෙක් සඳහා වූ ප්‍රතිසංවිධාන කටයුතු දැන් අපි උද්‍යෝගයෙන් පවත්වාගෙන යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහර ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනුයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දේශපාලනය මහජන සේවයක් බවට පත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රත්නපුර ගොඩගල නගරයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායමකට යලි දෙන්නලු මේ රට හදන්න. අවුරුදු 10ක් රට පාලනය කරා. අවුරුදු 10ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඕනෑම රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් අවුරුදු 10ක කාලයක් ජනාධිපතිකම අතේ තිබ්බා පාර්ලිමේන්තුවේ 3/2 බලය තිබ්බා සියලු පළාත් සභාවල බලය තිබ්බා සියලු ප්‍රාදේශ සභාවල බලය තිබ්බා බලය නම් මහින්ද මහතාට ඇති පදමට තිබ්බා අවුරුදු 10ක් මේ රට පාලනය කරා හැබැයි හැදුවද නැහැ ඒ නිසා දැන් රටේ ජනතාව කල්පනා කරන්න ඕනේ අපේ රට මෙවැනි කඩාවැටීමකට ලක් කරලා තිබෙන අපේ රටේ දේශපාලනයේ එනිසා මේ දේශපාලනය වෙනස් කරන්න ඕන. නිසා පළමු අභියෝගය අපි ගාව තිබෙන. පළමු වමනාව අපිට තිබෙන අනුකවරක්වත් නෙවෙයි. මේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙන දේශපාලනය මහා ජන සේවයක් බවට පත් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය සංගම් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. මේ වර්ධනේ නවත්තලා තියෙනවා විශේෂයෙන්ම ඔවුන්ගේ ඉන්දීම් මාස දෙකක් තුනක් ඇතුළත තරකා බලනවා කියලා කිව්වා ඒ මට මේ සාකච්ඡාවකින් තොරවම මේ වර්ධනේ ආරම්භලා තියෙනවා අතිකර ජනාධිපතිතුමා සමු වෙන්න ගිහිල්ලා තියෙනවා පොළොන්නරුවට අතිකර ජනාධිපතිතුමාගේ ඉන්දීමක් කරලා තියෙනවා මේ වර්ධනේ නවත්තන්න කියලා ඒ මට වර්ධනේ නවත්තලා තියෙනවා ඉතින් අපේ ස්ථාවරයේ මුලින්දම හිටියා අපි කිව්වේ තාවකාලිකව කැබිනට් එකව නවත්තලා තියෙනවා තව මාස දෙක තුනක් තුළ සමස්ත රාජ්‍ය සේවයටම ගැටු පැඩි කිවිල් සඳහා සමිතපත් කරනවා ඒක තමයි දුම්රිය වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී පොළොන්නරුවේදී අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. ඒ අනුවයි අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පියවරගෙන ඇත්තේ. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය ආරම්භ වුණේ පසුගිය බදාදා පස්වරුවේදී. සිය දෛනික කටයුතු සඳහා දුම්රිය ප්‍රවාහන සේවාව යොදා ගන්නා මකින් ඉන් දැඩි අපහසුතාවට ලක් වුණා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා. පසුගිය දින කිහිපයේ ගමනාන්ත කරා යාමට නොහැකිව දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල මකින් අපහසුතාවට ලක්ව සිටියේ මේ ආකාරයෙන්. මේ අතර විදේශ සංචාරකයන් දුණා. වැඩවර්ජනේ නිරත දුම්රිය සේවකයන්ට ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.
අනිකර මිනිසු නන්නත්තර වෙලා ඉන්නේ මේ වැඩෙන් මේ ගොඩක්ම ටූරිස්ට්ලා පව් එමිසු මුකුත් දන්නේ නැහැ I want to take the train however it don't open so we feel very sad and what a pair had පටන් ගන්න දවස්වල සංචාරක විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා ඒක රටට අපකීර්තියක් මේ නුවර දලදා මාලිගාවට ගිහිල්ලා යන්න තමයි මේ ආවේ හරිම කනගාටුයි ඉතල දුප්පත් මිනිහාට තමයි මේ හැමදේම වෙන්නේ මේ දුප්පත් ජනතාව තම තැනින් ඉස්කෝල ළමයි එහෙන් රැප්චා දුණා ලස්ස දෙකකින් පඩි දීලා දෙනවා තවත් ඉතින් මොනවද ඒගොල්ලෝ මේ ට්‍රයි කරන්නේ අපහසුතාව නම් පත් වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අපි දුක් විඳිනවා අයියෝ වැඩක් නැහැ කියලා මහත්තයෝ අපි මේ සීසන් අරගෙන අපිට දැන් බස් වල යන්න වෙලා තියෙනවා කෙලින්ම මේ අසරණ අපි තමයි මේ වෙලා දෙනවා හරිම සාධාරණයි හරිම සාධාරණ හිටපු ගමන්නේ මේගොල්ලෝ කරේ එදා අපි දැක්කනේ වෙච්ච සිද්ධිය Yeah, there's no train today, so we'll have to take a taxi or maybe a bus. Lanka ukkoma inna rate ekakkuma akna saakku ekakkuma minissu thama wediyen inne. Echchara mata kiyanna. Dumriya varjane pilibanda methi emathiwurun palakale mewan adahasak. ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය විදිහට වෘත්තීය සමිති එකතු වෙලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් විශේෂයෙන් ජනතාව අපහසුතාවයකට පත් කරනවා නම් ඒකට අපි විරුද්ධයි. රජය අපහසුතාවයකට පත් කරන්නයි ඵලයේ තියෙන කේදරගමට දැන් මේ විපක්ෂය ගිහිල්ලා මේ වෘත්තීය සමිති එකතු වෙලා උද්ඝෝෂණ පවත්වනවා. ඒකෙන් ඇත්තෙන්ම ගොඩක් වෙන්නේ රජයට අපහසුතාවයකට පත් වෙනවා නෙවෙයි රටේ ජනතාව අපහසුතාවයකට පත් වෙනවා. දුම්රිය සේවකින්ට අපි කියනවා ඔබේ ගමන ඉක්මන් වැඩි ඔබ සෙල්ලම් කරන්නේ නිහතමානී අහිංසක අවංක හොරකම දූෂණය නැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් එක්ක පැහැදිලිවම යහපාලන ආණ්ඩුවේ හදවත උණු වෙනවා සිත් පිත් නැති ආණ්ඩුවක් නම් ඔය පෙරපාලි උද්ඝෝෂණ ඔච්චර යන් දෙන්නේ නැහැ පරිජන වලට ඉඩ දීලා තියෙනවා සුදු වෑන් සංස්කෘතිය නැහැ ආණ්ඩුව විරුද්ධ කට්ටිය මරලා දාන්නේ නැහැ ඒ හින්දා තමයි මේ ගැටලුව තියෙන්නේ නමුත් ඉස්සරහටත් එහෙම කරන්නේ නැහැ සංවර්ධනයේදී කණ්ඩායම් අතර ගැටුම් ඇති බවට ඇතමුන් චෝදනා කළද දවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට යහපාලන ආණ්ඩුවට හැකි වී ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ මදහස් පළ කළේ සීගිරිය පැවති ජන හමුවකට එක්වමින්. කෝටි ගානක මුදලකින් මේ ආණ්ඩුව වැඩනවා. හැබැයි කවුරුත් කියන්නේ නැහැ ආණ්ඩුව කියලා. බෝඩ් එකකුත් නැහැ. ඒ නිසා ආණ්ඩුව කරනවා කියලා තේරෙන්නේ නැහැ. ඒක දේශපාලකයෙක් දැක්කම තමයි අන්න ආණ්ඩුව කියලා තේරෙන්නේ. දැන් ඒකට තව හේතුවක් තියෙනවනේ. අපි කලින් හිටියේ තනි ආණ්ඩුවක. දැන් යහපාලන ආණ්ඩුවනේ. යහපාලන කිව්වම පිටර වෙන්න පුළුවන් එක අමුතුයක් නේ. අමුතුනේ මේක. යහපාලන ආණ්ඩුවේදී ප්‍රධාන පක්ෂ දෙකමකට එකතු වෙලා තනි ආණ්ඩුවක් කරගුවත් තියෙනවා අපි කරන්නේ. බදුල්ල ප්‍රදේශයේ වෙළඳ සැල් පෙළක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල්ගත කරන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල කොකවත්ත ප්‍රදේශයේ වෙළඳ සැල් පෙළක ගින්න හටගෙන තිබුණේ අද අලුයමයි. එය පැතිර යාමෙන් වාහන අමතර කොටස් අලවිසල් දෙකකට අලාභහානි සිදු වුණා. විශාල පිපිරීමක් සමග ගින්න හටගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල මහනගර සභා ගිරණීමේ ඒකකය දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්තා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. වැට් බද්ද අඩු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වැව්දහසක් ගම්දහසක් ප්‍රතිසංවර්ධන දෙවන්ත වැඩපිළිවෙලේ තවත් අධිරක් තංගල්ල ප්‍රදේශයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කෘෂි කර්මාන්තයේ අංශු රසක ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් වැව්දහසක් ගම්දහසක් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘතිය මෙයයි. ඒ යටතේ තංගල්ල මහවෙල ඉහළගොඩ අත්වැව සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැව් ආශ්‍රිත ගම්මානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමද මේ යටතේ සිදුවනවා. ජනතාව මත බලපටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බදුමර බදු වැඩි කිරීම යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒවයි අපි අනාගතයේදී බලාපොරොත්තු වෙන වැට්පත් අඩු කළා. ජනතාවට ඒ සහන ලබා දෙන්න මේ බදු ක්‍රම ක්‍රියාත්මක වීම තුල. බදු හුරුන්ට මාරු වෙන්න ඉඩ තියන්නේ නැතුව බදු නොගෙව අරින අය හඟවමින් ඉන්න අයගේ බද්ද ලබාගෙන සාමාන්‍ය ජනතාවට ගහන බද්ද අඩු කරන්න තමයි රජයේ ඊළඟ අරමුණ තියෙන්නේ අපි මේ වැඩ පිළිලත් ඉදිරියේදී ක්‍රියාත්මක කරමු. ඒ වගේම රටට අහිතකර කිසි දෙයක් ගන්න අපිට තියන්නේ නැහැ. මේ වෙලාවේ පඩි වැඩි කරන එක නෙමෙයි අපි කරන්න ඕන අතපය වෙහෙස මහන්සියලා වැඩ කරන අයට සාන ලබා දෙන්න.
ගම්වාසීන් සඳහා පළබෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කෙරුණේ මීට සමගාමීවයි. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මෙන්ම ගරු මහින්ද අමරවීර ඇමතිතුමාට මා මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අපේ ගමට මේ වගේ වැඩසටහනක් ගෙනෙලා අපේ ගමේ දුප්පත් මිනිස්සුන්ට සහන සැලසීමට මැදිහත් වීම සම්බන්ධයෙන්. අපේ ප්‍රදේශයේ දිනු කරන කුසිකර්ම ඇමතිතුමා මේ පැල දීලා බුදුළු තල පොහොර ඒව ලබා දුන්නා. අපි බොහෝම ස්තුතිවන්ත වෙනවා. මේ අතර අඟුරුකොළ පැලැස්ස කයිලවැල් පෝටාව වැව් සහ ඒ ආශ්‍රිත ගම්මානයේ සංවර්ධන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි. එය වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතියේ 300 වන අධියරයි. ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 10ක්. මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂිතම සලකුණ සටහන් කළ පුරාණ මනමේ නාඩගම වසර 45කට පසු යලි තිරගත කිරීමේ මංගල අවස්ථාව පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ රංග ශාලාවේදී සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම අවස්ථාවට එක් වුණා. හෙළ ජන කලාව තුල නාට්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සොකරි නූර්තිහා නාඩගම් කලාව ඒ අතර ප්‍රධාන ස්ථානයක් හිමි කරගන්නවා. පුරාණ මනමේ නාඩගමද එවන් වූ අතීතයකට උරුමකම් කියනවා. මෙම නාඩගම ආරම්භ වූ කාලය පිළිබඳව නිශ්චිතව තොරතුරු සොයාගත නොහැකි වුවත් 1915 වසරේදී පමණ මෙය ලියවී ඇති බවට විශ්වාස කෙරෙනවා. ඊට වසර කිහිපයකට පමණ පෙර මුඛ පරම්පරාවෙන් මෙම නාඩගම පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. එහි පළමු පිටපත ලියා ඇත්තේ ජයකොඩි ගුරුන්නාන්සේගේ පරම්පරාවයි. එම කෘතියට කිසිදු හානියක් නොවන ලෙස පුරාණ මනමේ නාඩගම රඟ දැක්වීමට මෙහි නාට්‍ය අධ්‍යක්ෂ පාලිත සිසිර කුමාර ප්‍රමුඛ කණ්ඩායම කටයුතු යොදා තිබුණා. මෙහි මංගල දර්ශනයේ නැරඹීමට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නොච්චියාගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් දරුවෙකෝ ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර නොසලකිලිමත් ලෙස අධික වේගයෙන් දහවණේ වූ බස් රථයක් ගාල්ල දෙවට දක්ෂිණ අධිවේග මාර්ග පිසුම අසලදී නවතා තිබූ වාහන 4ක ගැටේ තිබෙනවා. නොච්චියාගම පහළ බාරගහවැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුත්තරම දෙසර දහවණේ වූ ලොරි රථයක් පාපෙදියකින් ගමන් කරමින් සිටි දරුවා අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. බරපතල තුවාල ලබා සිටි ඔහු නොච්චියාගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙනෙන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. අනතුර සිදු කර පලා ගිය ලොරි රථය සොයා පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගාල්ල දෙවට දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ අසල ආලෝක සංඥා පද්ධතියට අනුව නවතා තිබූ වාහන පෙළක පෞද්ගලික බස් රථයක් ගැටී තිබෙනවා. අධික වේගෙන් දහවණේ වූ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමිනුයි අනතුර සිදුව තිබෙන්නේ. ඉන් වෑන් රථයකට, ත්‍රිරෝද රථයකට සහ යතුරු පෙදියකට හානි සිදුව තිබෙනවා. එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක්ද ඇති වූයේ බස් රථ රේදුරට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් දිවයින හරහා සුළඟේ වේගයේ වැඩිවීමක් අද දිනේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා. දිවයිනේ දැන්ට බලපාන කාලගුණික තත්ත්වය ගත්තම දිවයින හරහා සුළඟේ වේගයේ වැඩිවීමක් තමයි විශේෂයෙන්ම අපිට දකින්න තියෙන්නේ. මේ තත්ත්වය බොහෝ විට තියෙන්නේ දකුණු භාගයේ පැත්තට, විශේෂයෙන් මධ්‍යම සවරගමු දකුණු සහ බස්නාහිර වගේ පළාත්වල සමහර අවස්ථාවලදී සුළඟේ ප්‍රවේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉල යන හැකියාවක් තියෙනවා. මෙහි බලපෑම වැඩි හරියක් අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙන්නේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තට. ඊට අමතරව වර්ෂාපතනය ගත්තොත් විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගම් වගේ පළාත්වල දකුණු පළාතේ තනින් තන වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. බස්නාහිර සහ වයඹ වගේ පැතිවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මුහුදේ කාලගුණය ගත්තොත් මීගමුවේ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා තියෙන වෙළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරයත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන මුහුත්තිරේ සමහර අවස්ථාවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 50ක 60ක දක්වා ඉහළ යන හැකියාව තියෙනවා. මුහුදු සීමාවේ කාලගුණික තත්ත්වය ගත්තොත් පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරවල තනින් තන වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීම තත්ත්වයන් තියෙන පුළුවන්. නැවතත් ප්‍රවෘත්ති. එළවලු හා පළතුරු වගාවට මුල් තැන දී තිබූ පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන් විශාල පිරිසක් මේ වන විට ඉද්දමල් වගාවට යොමු වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ, මුන්දලම සහ කල්පිට යන ප්‍රාදේශීයලකම් කොට්ටාස රසක ගොවි ජනතාව මේ වන විට ඉද්දමල් වගාව මගින් අතමිට සරු කර ගැනීමට යොමු සිටිනවා.
හින්දු කෝවිල් ඇතුළු සිද්ධාස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් මෙන්ම හින්දු භක්තිකයන්ගේ අනෙකුත් සුබ කටයුතු වෙනුවෙන් ඉද්දමල් සහ ඉද්දපොහොට්ටු භාවිත කරන නිසා හොඳ ඉල්ලුමක් මෙම වගාවට පවතිනවා. මීට වසර කිහිපයකට පෙර ඉද්දමල් විශාල ලෙස ආනයනය කළද මෙවන විට එය අඩු වී ඇත්තේ මෙරට වගාකරුවන් සාර්ථකව ඉද්දමල් වගාවට යොමු වීම නිසායි. මෙම වගාව පිළිබඳ සුවබලා එය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අංශවල අවධානය යොමු වන්නේ නම් සාර්ථකව ලාභ ලැබීමේ හැකියාව පවතින බවයි වගාකරුවන් පවසන්නේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප්සිටු වීමේ චාරිත්‍රය අද සිදු කෙරුණා. महानुवर ऐतिहासिक श्री दलदा मालिगे एसल पिरहर मंकाले कप्सितु वीमे पुराण चारित्रे सह आगमिक वतावात अद पेरवरु हयाई देकट यदुनु सुब मोहतीन सिदु किरुना नात पत्तिनी विष्णु सह कतरगम यान सिव महा देवाल वलदी एम कटियोतु सिदु किरुने सिव महा देवाल बसनायक निलमे वरुन सह बैतिमतुन विशाल पिरिसकगे सहभागित्वेन लबन पहलोस्वनदा दक्वा सिव महा देवाल अभ्यंतर पिरहर पेवत्विन अतर लबन दहसेवन दिन कुंबाल पिरहर वीदि संचारे किरीमट नीमिताई प्रथम रंदोली पिरहर लबन विसि एक्वनदा वीदि संचारे किरिनवा अवसान महा रंदोली पिरहर लबन विसि पस्वनदा सहा दहवल पिरहर लबन विसि हायवनदा पेवत्वीमट नीमिताई नवगमु श्री सत्पत्तिनी पुराण महादेवाले कप्सिट वीमे मंगल्य ईये पेवत्तुना मगुल बिरनाद मध्ये पत्तिनी मैनियन उदिसा पूजोपहार पेवत्वीमेन अनतुरुवाई सुभ मुहूर्तिन कप्सिट वीम सिदु केरुणे लबन तिस एक्वन दिन महापेरहर पेवत्वीमट नियमित अतर सेप्तेम्बर पलमुवनदा दिय कैपीमे मंगल्य पेवत्वीमट नियमिताई මේ උතුම් සත්ත්වයාට උපකාර කිරීම සහභාගී වීම උදව් කිරීම මේ ස්ථානයේ ආලෝකමත් කරන අතිහිත දීම අපි සෑම බෞද්ධ දේව බැති සෑම දෙනාගේ ඉල්ලා සිටිනවා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ අභියසදී මහා අදිෂ්ඨාන පූජාව පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. තුපාරාමය අසල සිට අලංකාර පෙරහැරකින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ වෙත වැඩම කරවීමෙන් අනතුරුව අදිෂ්ඨාන පූජාව ආරම්භ වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස රුවන්වැලි චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්ුණේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවය බණ්ඩාරු නායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා ඒ කුලපති පූජ්‍ය බෙන්ගම්බුවේ ශ්‍රී ධම්මදින ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගමේ 35 වන වාර්ෂික මහසභා රැස්වීම කොළඹදී පැවැත්ුණා. ඉදිරියේදී විදුලි බලයෙන් දහවණේ කෙරෙන බස් රථද මෙරටට හඳුන්වා දෙන බවයි එහි ප්‍රධාන මූල නිලධාරී තිලක් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. සභාපති ආචාර්ය මීරා සහිබ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නිදහස් බෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ විසින් සංවිධානය කළ දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්ුණා. කම්කරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමයි මෙහි අරමුණ වුණේ. දරු මුණුපුරන් 120 දෙනෙකු සිටින වවුනියාව දිස්ත්‍රික්කයේ වයස්ගතම මව වෙනුවෙන් උපහාර පිරිනැමීමක් සිදු කෙරුණා. 1919 වසරේ උපත ලැබූ ටී ධනහාමි නම් ඇගේ වයස අවුරුදු 99ක්. ඇය වෙනුවෙන් ආශිර්වාද පින්කමක්ද පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කුරුණෑගලදී පැවැත්ුණා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් සහ පාසල් වෑන් රථ රියදුරන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් සමාජයේ මතුවී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධාරණය කෙරුණා. එවැනි වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම අරමුණයි. මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙති මෙහෙ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ කොකේන් මෙහෙ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ හෙරොයින් මෙහෙ නිෂ්පාදනය වෙන්නේ නැහැ එනනම් පිටින් ගේන්නේ එක්කම උතු මාර්ගේ එක්ක ගුවන් මාර්ගේ ඒ ගේන එක අපේ රටත් එක්ක මධ්‍යස්ථානයක් හැටියට සමහර විට මේ ආසියා කරේ සාක්කලාපේ වගේම සමස්ත ආසියාවේ ලෝකයේම ඒක ජාලයක් අතිගරු ජනාධිපතිතුමන් ජනාධිපති කාර්යාලය සම්බන්ධීකරණේ මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ වැඩපිළිවෙලක් ගෙනියනවා ගරු අගමැතිතුමන්ගේ විශේෂිත වූ කාර්යභාරයක් මේ වෙනුවෙන් තියෙනවා ඉතින් මේ හැම දෙයකටම ශක්තියක් වෙන විදිහට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
නීතිය ක්‍රියාත්මක කිරීමේ සාමය සුරැකීමේ ප්‍රබලම ආයතනයේ හැටියට ඔබේ ශ්‍රී ලංකා පොලිසිය මේ ව්‍යාපෘතිය ආදර්ශ වැඩපිළිවෙලක් වෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතිබලදායකත්වයේ අනුව වැඩසටහන අවසානයේ සංගීත වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. www.itnnews.lk